කරන්නේ යන්නේ පුරාවිද්‍යාවේ උපශේශ්‍රයන් මොනවද කියලා. ඉතිං අපි ගත්ත හාම පුරාවිද්‍යාව කියන්නේ තනි විෂයක් නෙවයි කියලා අපිට ගියන්න පුල මොක දෝගොල්ල දන්නවා පුරාවිද්‍යාවග්‍ය හප කහිතන්න ගල්කනු නැතා මැති වලංක ෑලි හ මෝගේ මැටි පහණ් ගන අ්‍යියනී කරන විෂයයක් කියලා. නැහැ වර්තමානය වේද්ද. පුරාවිද්‍යාව කියන්නේ බහු සංකීන විෂයක් බවට පත්වෙලා තියෙන සියලුම කලාවිශයන් විද්‍යාවිෂයන් ගඩිත විෂයන් එකොට රසානික විද්‍යාවිෂයන් ය සියල්ලම එකට සංකලනය වෙලා විවිධ මා්‍යන් නොස විධ ශේෂත්‍රයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිද්ධ වෙනවා එක නිසාක්ක්‍යලෝජි කියන්නේ රත පුරාවිද්‍යාව කියන්නේ තනිවිෂයක් නෙවේ. වර්තමානය වෙද්ද පුරාවිද්‍යාව සඳහා විශේෂ ශිෂ්්‍යත්ත පවා පිරි නමනවා විධ රටවල්ලොලින් කකොද පුරාවිද්‍යාව කියන විෂය වැදගත්කම ලෝකය අදවෙද්ද හඳුරගෙන තියෙන නිසා. ඉතිං අපි බලමු මොනවද මේ පුරාවිද්‍යාවේ තියන විෂයන් කියලා විෂයන් අපි ගත්තහම් පුරාවිද්‍යාවේ අපිට විශාල වශයෙන් විවිධ කොටස් විදිට හඳුරගන්න පුළුවක් මනවා. එතකොඩ අපි ගත්තහම් අපි කොඩක් න්නස්පිරිීමෙන්ට ලා කලෝ මරිටයිි කලාකෝ අස ක management පැලියෝන්ට ලෝජි එන්වරන්මටා ලෝචි ඒ වගේම අපි හිස්ටරිකා කලෝජි සවා කියලෝචි මේ වගේ ගොඩක් අපිට විවිධ ශේෂ්‍රන් නොස්සේ පුරාවිද්‍යාව විශය ගණනාවක් සස්ෆීල් හඳුරගන්න පුළුවන්. ඉතිං මම මේගේ විශය මේ විශන් කිහිපයක්ඇැටතේ වි හඳුන්වාදීමක් කරන්න ඔගොල්ොන් පුළුව ඔගොල්ලො සාමාන්‍ය උපාදිය කල්ලා තියෙනවානම් හෝ ඔගොල්ලොට බේ සම්බන්ධව විශේෂවේදී නැත වාල ස්පේෂලයිස් කරන්න කැමති පැත්තක් තෝරගන්න ඒවගේම තමා මේ හරශිෂ්ෂත්තු හවාගෙන ඔගොල්ොන්ට විදේශී රටවල්ලොල සම්පූර්ණ ශිෂ්ෂත්ත ලබාගෙන දෙන කටයුතු සිදු කරන්න පුළුවන් වෙලා තියෙනවා පුරාවිද්‍යාවවිශය යටතේ අපි කතා කරමු මොනවද මේ ස්ෆිල් පැත්තමේ මොනවද මේ විෂය ඇටද සාමාන්‍යයෙන් අධ්‍යයනය කරන ලබන්නේ කියලා තිං අපි ගත්ත හාම බැටල් ෆිල් ආකලෝංචි කියන්න ප්‍රධහන වශයෙන්ම මේකෙදී වෙන්නේ මේකදී වෙන්න පුරාවිද්‍යාවේ කියන්නේ අපි ගත්තා යුදධපිටි මුලික කරගෙන අධදනක ද සිද වෙන ත ගොඩ මේ වගේ ප දධන පලවනි ලෝක යද දවැනි ලෝක යුද්දය මුලකරගන ශාලමින් ප්‍රදශයක් විරාශයට පත්වනා සහ මේ ආශ්‍රිත කයලෝජී මේකන් පුරාවිද්‍යාම ද්‍රව්‍යිය වි හන්ඳරුවන්ගන්න අපට පුළුවන්ගෙන එන්දාවසින් දවස මෙවා පරණව වෙනවන ගොන්නල් ගොඩ අපි මේවා පුරාවිද්‍යාගනයට ඉතුර ඇති මේ සම්බන්ධව හොයන්න මිනිස්සු පෙළමෙන ඇති මේක නිසා මේ පුරාවිද්‍යානැත යුද පිටි මූලිකරගෙන පුරාවිද්‍යා දෙයනටයුතු සිද්ධ වෙනවා මේ විශයේ යටතේ විධ අංශය යටතේ සිද්ධ වන තකොඩ මේක සවේ විදිහට යන්න පුළුවන් ඉට පස ජෝග්‍රෆිකල් සේවේ ලදන්නවා ජිපිය රෙස් ග්‍ර් ්‍රනට ේඩර් සිස්ටම් යොදාගෙන කැනීමෙන්කින් තොරව යම්කිසි පුරාවෝස්තු මත්තු කර ගැනීම සිද්ධ වෙනවාඒ වගේම මේක ගොඩක් ලාඩ් ෆිල්වක් ම්බන්ධව තමයි කටයුතු සිද්ධ වෙන්න. ඉතින් අපි ගත්ත හම ඊළඟ විෂය තම මේ බිබිකල් අක්ියෝජ බිබි කල් අකියෝජි ගත්ත හම මේක ගොඩක් කලාවට වැන්නේ ඔබල දන්නවා බයිබලය මූලික කරගෙන බයිබලයේ මූලික කරගෙන අධේනය කටයුතු සිද්ධ වෙනවා ඒකට හේතුව තමයි බයිබලයේ මූලික කරගෙන අධ්‍යන කටයුතු සිද්ධ වෙනවා කියද්ද මේ බයිබලේ පුරාවිද්‍යාත්මක පර්ේෂණස්රාගැනීප සහම මේ බයිබලය තියෙන දෙවල් සහවුරු කරගන්න මේ ශුද්ධ භූමිය මූලික කරගෙන මේ ගොඩ කලාවට ස්්‍රයිල මුලික කග ශුද බ ස්්‍රයි ලික කරගෙනකම මේ කටයුතු සිද්ධ වෙන්න ඉතින් අපට මේක විඩ සේෂ්‍රයටත මේ මේකත් යිතිහාසික පුරාවිද්‍යා විදිහටත් නතම් බයිබල් පුරාවිද්‍යා විදියටත් දියුණුවේ ගැන යනවා අපිට හඳුරගන්න බොලවා. ඊළඟට අපි කලසිකල්ලා කිය ල අපටි මේ චර හූරුනහ නද ගො අපි ආසිතික ිට හු නමුත් මේ වචනයගොල්ල පුරාවිද්‍ය විශයකන ගද්දී අහලා ඇති. නැත්තං සාමාන්‍යය අපි ජනවාහර අපි යුරෝපය කෑනෙ බට හි සංස්කෘතිය පිළිබඳවය අධ්‍යනය කරන අපි මේ ක්ලසිකල් කියන සම්බන්්ධව කසිකල් අපෝි කලසිකල් හිස්ට්‍රි කියන සම්බන්ධව හලා තියෙන. ඉතින් මේකදී වෙන්න මේ පුරාන ග්‍රීසිය සහ රෝමේ මධදරන සිිෂ්ටාචාර, පිළිබඳව පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් තමයි මේකද ම සිද්ධ වෙන්නේ එනකොට පුරාාවස්තු හා ස්මාර්ක හබු දර්ශය නැතුළු පුරාණ මධද පුරානස්ථාන පිළිබන්ඳ සංස්කෘතික අධ්‍යයනයක් මේකෙදී සිද්ධ වෙනවා. ඊළඟට අපියමු කොක්නිටිව්වා කියලෝ මොකදම මේ කොක්්නිට්වා කියලෝ ක සංජඩන පුරාවිද්‍යාව විිසිංහෙන් ගත සංජනන පුරාවිද්‍යාව මේක තියෙන මනසයෝ ද්‍රව්වීමම අවශේෂ මත පදනම්ව තමයි මේක අතීත රන්තන ක්‍රම අධ්‍යනය කිරීීම මේකදී සිද්ධ වෙනවා අපිට දැරගන්න පුළුව කැන්‍රව්‍යාත්මක සංස්කෘතිය මලික කරගෙන මේ වගෙන් හුණුවගේ දේවල් කරන්න ඇතිද කියලා හැනමල්ලෙසින් ඔබට ගිහිල්ල හිතන දෙයක් මේ වගේදී සිද්ධ වෙනවා රැපිගන්න ක්ස්පෙරමෙන්ට කෝජි ක්ස්පෙන්නිෙන්ටල් ආක්කෝජික කියයන ර්තමානය හිතා සුවිශේෂී විසියක් බවට පත්තලා තියෙනවා මොකද මේ එක්ස්පිරිමට ක්ක ලෝජී අතයේ පර්රේෂනාත්මක අත්හදා බැලීම් පුරාවිද්‍යාව නැත්ත මේ පර්රේෂණ සිදදුකරමින් අත් අදා බැල කොහොමද මෙවා පැරණිකාලේ නිර්මාණය කල්ලා තියෙන්නේ. මේවා උපකල්පන මත යම්යම් නිෂ්පාධනය කිරීම් පරීක්ෂා කිරීම් අරමුණු කරගැන සිද්ධ කරනවා. එලකොට අපිගත්තෝ දැව මැටිකර්මාන්තය කොහොමද මේ හැටිවලන් නිෂ්පාදනය සිද්ධ කරේ එදකොට ඒ පිච්චුව මොන අංශක කීරද පුච්චලා තියෙන්නේ. ඊඟට මේ වගේ උනුකරේ කොහොමද යකට උනුකරේ කොමදේ සඳහා යොදාගත්ත දේවල් බොනවාදක එතකොට මේක රසායනික පර්ේශණමත යනවා සහ මේ දේවල් සඳහා මිනිස්සු කොහොමද පෙළනේ කියලා අපිට අවස්ථාදැක ගන්න පුළුවන් කොහොම මේ මනුවද මේ ස්ථානවලට ගිහිල්ල ස්ථානවලම මේ වගේ කටයුතු සිද්ධ කරනාකාරය අපිට මේ විශේ යටතේ අඳුනගන්න පුළුවන් යනවා ඊළඟට අපි ගත්තො ඉන්දීන් ස් අකයලෝජි ඉන්දීන් යස් අක ෝොජි කෙල ගත් හමිට ප්‍රධහන වශයෙන් හදුරගන්න පුළුවන් එනවා මේ දෙකන දේශය පුරාවිද්‍යාව තැන් දේශය පුරාවිද්‍යාව කියෙපු හම අපිට මතක් එන්නේ අපි ලංකාවිත රදන්නෙන හැපිට ලෝකේ විධ ප්‍රදේශර ගෙන විවිත ඒ මේ ප්‍රදේශභාව කට්ටිය මේ අධ්‍යයනය කන ඉන්ීන් යස් අකලෝජ නත දේශය පුරාවිද්‍යාව කලා වොට මේ වානිජ පුරාවිද්‍යාව දශ බටහිර පුරාවිද්‍යානායේ උපවිශෂයක් වෙනවා. එතකොඩ මේක නූතන පුරාවිද්‍යාත්මක භාවිතයේ පවතින අසාමාන්‍ය නිවැරදිකිරීම අතර දේශය ජනයාවඔුන්ගේ උරුමිය සුරැකීමට සම්බන්ධ කරගෙන සහ බලගෑන් ුත් සහග කද දේශය දැ විධ අපට විදධාර්ථකතන දෙන්න පුළුව. නමුත් දේශය ජනතාවගේ අපි උදාහන්නයක් විදිහර ගමු අපි අුරාධ පුරේ යනවා පර්ේෂණ රන්න එකකට පරර්ෂය කරන්නය අපිටඒ දශ ජනතාවගේ ඒ ප්‍රදේශය ජීවත්වෙනගේ අදහස් ලබාගන්න වෙන අපේ පර්ේෂණ සාර්ථක කරගන්න මොකද අපි පිටින්ගේන්න බලනොට වඩ දේශී ප්‍රදේශවල තියන සංස්කෘති හඳුනල ගන්න අපි ඒ ජනතාව හරහා හෝ ඒ එහ ජීවත්ව වෙන වැඩි හිටි පිටි සරහපිට විශාල පිටු හලක් වෙනවා අපේ පරේෂය සාර්ථක කරගන්න. ඊළඟට මම ගන්නවාක්ම අපි මරිටයිම් මාක්කලෝජිකගේ පුහාම ඕගොල්ලො දන්නවා මරිටයිම් කියපු හාම අපිට කෙලින්ම මතක් එන්න මොකක්ද. අපිැන බොහුද ආශ්‍රිතව කරන කැනීමම් පරේෂණ විදියට අපිට මතක්කයෙන්. එතකට මේක නැහු මුහදු ගමන් අධ්‍යයනය සාමාන්‍යය සමුද්‍ර පුරාවිද්‍යාව යටතේ මේ දේවල් හඳුනොන නමුත් වෙල්ලබට ගම්මාන පිළිබඳව නගර පිළිබඳව මෙන්ම මුහුදේ හා සාගරවල සහ අවට ජීවය පිළිබඳව මාතෘකා මේකට ඇතුළත් එෙනවා ඇතකොට බරි මරීනා කිය ලොජි ලෝකේ සාගර විල් හා ගංගා පද්ධති සමග මිනිස්සු කොහොමද අන්තර්ක්‍රියා කළ ආකාරය සම්බන්ධව මේකෙදී කතා කරන්න ඇතකොට මිනිස්සු මුල්කාලේ ඉඳලා මේ මුහුද සමග නැත්තන් සාගරිය සමඟ විධ සම්බන්ධතා පවත්තලා තියෙනවා ඒව කොහොමද සුඇම මේ සිද්දවන ඒ වගේ සුම්බූම් පිළිබඳව අ්‍යයනය කටයතු එතකොට ගොල දන්නවා දැන් ලංකාවේ අපි ගත්ත හම අන්ඩ බෝටා කියලෝජි කලතිර මේයට දෙපට අන්ඩ බෝට ා කියලචි කියන එකත් එකන දේයට පුරාවිද්‍යාව කළක් දිනය කරනවා අතීත මානවයාගේ සංස්කෘතිය අර්ථ නිරූපණය කිරීම සඳහා ජලයෙන් යට වූ කෞතුක වස්තුහා දියයට ස්ථානවල තොරතුරු ක්‍රමාණුකූලව ලේඛන ගත්ත කිරීම මේ දියයට පුරාවිද්‍යාවේදී සිද්ධ වෙනවා. ඊළඟට අපි ගත්තහම, ල් කමශල් ආ කලෝජික අන්නමකක්ද කමශල් අකලෝජි කෙලා අපේ ගත්තහම වානජ පුරාවිද්‍යාව. මොකද මුල්කාලයේ අපි දන්නවා වානජ පුරාවිද්‍යාව සංවර්ධක ප්‍රමුඛ පුරාවිද්‍යාවක් ලෙසර හැදන්නෙනවා. එතකොට නවමාර්ගයක් හෝ නිවාසේදි කිරීම වැනිි සංවර්ධන කටයුතුත් එක්ක සැලසුම් අවසර ලබා ගැනීම් වාදී දේවල්ලක මේ කමශල් ලත වානජ පුරාවිද්‍යාව, දෙේවල් අවුම කරගන්ඩ් එකන් පුරාවිද්‍යහානිය අවම කරගන්ඩ මේ විෂය භාවිතාව කරනවා මේ අද ලෝකයේ මේ ඇති වන ඉදිකිරීම නැවත ඉදිකිරීම් ඒ සමඟ විශාල වලදන විශල් කස්්‍රක්ෂන් ෆිල්ියයන ති මේ වගේ දේවල් එක මෙකමශල් අකලෝජි කියන එක වර්තමානය වෙද්දී දියුණු වෙලා තියෙනවා. ඊළඟටි ගත්තොත් කර් management ලංකාව අපි ොඩක් ලාවට අපි මේක ගැෙනගන්නවා මුකද අපේ රාවිද්‍ය ස්ාන පිඳුව අපි සංස්කෘතික සම්පත් කළමනා කරන යටදේ මේ පර්ේෂන සිද්ධ කරනවා වගේ මේවා හඳුනාගන්න ඕනි ඇගීම් කරන්න ඕනි ලේකන ගත කරන්න නි මේ සංස්කෘතික රුමේලිය පපදිංචිරන්නඕනි සංස්කෘතික සම්පත් වෙනත් මූලික තොරතුරු හා ස්වාධීන මේවා ආරක්ෂා කරන්න මොනුවගේ දේවල්ද කරන්නෝනි කියලා අපි පලන්නඕනි ඉති මේක පුරාවයමේස. ස්කති නැත්ත නව සම්පත් කලමනා කරණය කියන්නේ පුරාවිද්‍යාඥඥාගේමකාහරයක් නොවේ මේක මහජනතාව විසුනුවත් ඒකට උදව් කරන්න ඕනේ මොකද අපේ සංස්කෘතිය අපේ දායාදය අපි රැක ගන්න කටයුතු කරන්න ඕනි කො අපි ලෝකයේ ගත්තහම පුරාවිද්‍යස්ථාන සම්බන්ධව වැඩිම වගකීමක් දරන්නේ මහජනතාව මකදඒේගොල්ලෝ හරි ආසාාවෙන් තමන්ගේ සංස්කෘතිය රැකගන්න තමන්ගේ සංස්කෘතිය විස්තර කරන්න තරම් ඒගොල්ලො ි තිවා මොද වර්තමානය වෙදදි පුරාවිද්‍යා විශෂය කියන්නේ විෂයකට පමණක් සීපාඩෝ වී එතරින් එහට ගිහිල්ල සමාජයේ මුල් බැසගත්ත විෂයයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඊළඟට අපි ඉකොනොමික් ආකලෝජි කලා ගත්ත හම එකත් කමශයෙන් ආකලෝජි වගේම නබත් යන ශේෂත්‍රයන් යම ආකාරයකින් විරස්සනවා එතකොට එක කොනමික් ආකලෝජී අයට තේ ගොඩක් කෙලාවට ආර්ථිකය මූලික වශයෙන්ම සුරාකෑම සූරාකෑමක් වෙනවා ැන පුරාවිද්‍යස්ථාන සූරක් කෑම වෙන ඇස නිෂ්පාදනය කනව විතදේ වලනයද. බෙදාහැරීම පරිභෝජනය ආදිය තුළින් වෙන හානිය පුරාණ මිනිස්සු සහවුගේ සවභා හා සංස්කෘතික සම්පත් අතර සම්බන්ධතාව අධ්‍යනය කරන්න මේ ඉකොනොමික් ආකලෝජ යොදා ගැන්න යන්න ගැඩීම අපිට දකින්න පුළුවන්ගෙනවා. වාන්ට් ලකය ලෝජී ඇත්තම් පාරසටික පුාවිද්‍යා පාරසරික පුරාවිද්‍යාවපි ගත්තහම මේක ශාක සතුන් සහ බූදර්ශනය පිළිබඳ ස්භාවික ලෝකය සමඟ පැරණී අන්තර්ක්‍රියාමනාකාරයෙන්ද සිද්ධ වනේ කියලා අපිට හදුරගන්න පුළුවන් ගෙන එතකොට මූලික කරමුණ වෙන්නේ ජීවවිද්‍යාත්මකව මේ විශය සහ බෞතිකව සංකේතාත්මක සම්බන්තාවය මේ සියල්ලගේම සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද මිනිසා පරිසරය සමක අන්තර්ක්‍රා සිද්ධ කරය කියන එක අඳුරනගන්න පුළුව. එදෝ අපි උදාහනයක් විදිහට ගත්තොත් ප පරසක පුරාවිද්‍යාවඇයටදේ පරාගත් දයනට යුතු සිද්ධ කන්න ල හැමෝොම දන්නවා පරාග ඔල හිතයි කොමද පරාගලින් පැරණි පරිසරේ ප්‍රතිනිර්මාණය කරන්න කියේලා. පරාගැනසමේ පස්තැම්පතෝලු තැම්පත් වෙලා කාලයක් අපිට මේවා අන්දුුරගහම තැන්පත් වෙලා තියෙන ති මේවා තැම්පත්වීමත් එක්ක අපිට ඒ සොයිල් සම්පල් අරගෙන ඒවා අධ්‍යන කටයුතු සිද්ධ කරල්ල මේ පරිසේ මොනවගේ දේවල්ද ගස් කොළන්ද තිබ මේකට මේ තිබබ එක ඒක බීජ ශාකවර්ග මොනවද ශාකවර්ග පැමිණියේව මොනවද සහ වග කරලා තියෙනවාද කියනවා අපිට අඳුරගන්න පුළුවන්ගෙන ඇති මේවා ඇතරම මේ විශයක් ගැන ගොඩක් දේවල් කතා කරන්න තිය නො මම මේ සාරංශව මේ විශය මොකක්ද කියක පිළිබඳු විතරයි මේකෙද අද කතා කරන්නේ. ඊනඟට අපි ගත්තහමලිියන්ටලජි මොකක්ද මේ පැලිියන්ට ලෝජි ගැන්න ඇතරම පැලියොන්ට ලොජික ලපිගතහම අපිට මේ සම්බන්ධව ගොඩක් දේවල් අධ්‍යනය කරන්න පුළුවන්ගනවා පැලියොන්ටලෝජි කියපු හාම පාන ද්‍යාව විධ වර්ගේ පොසිල් අපිට හඳුරගන්න පුළුවන් වෙනවා නේද. එකොට මේ පොසිල් පිළිබඳ වද්‍යයනයක් තමඒක සිද්ධ වෙන්න එතකොට මේකේදී අපිට හඳුරගන්න පුළුවන් වෙනවා පාශාන නිරික්ෂණය කරලාඒ වගේ ලේඛන ගත්ත කරලා කොච්චර කාලකට මේවා අයදද මේකට මැ සේවන්න කාලයක් ගත වෙනවා නර. සකොට පරිසරය මොනවගේ ද තිබ කක්ලයිමේට් එක මොවගේද තිබ්බඒ කියලා අපිට මේ වගේ. අතුරගන්න පුළුවන්ගෙනවා මේ එකකත් දීර් ත්දි නම් ක පැලියොන්ට ලොජික් පහොම පිට පොසිල් සම්බන්ධ ජුරාසික් කාලය පිළිබඳව අප පිදන්නවන්නේද හොලෝසියන් කාලය අපි ගත්තා හම මේ ඩයිනෝසි රස්ල පිළිබඳව අ්‍යියනය අපිට මේ පැලිියොන්ට ලෝජි විෂය අත් එක්ක ඉතා සම්බන්ධ හැමෝ උපදන්නවා ඩයිනෝසි රස්ල පිළිබඳව අදිනය කරද්දිී මේ පැලිියන්ට ලෝජි විසිය තා ප්‍රසිද්ධ විශෂයක් බවට වර්තමානයේ පත්තලාතියනම් ප අපි හමෝම කැබදිී ඩයිනෝසිරසලා ගැ දැනගන්න නේද. ඊ ළඟට මගත්ත පෝස් පෝස් පසෂල් ලාකෝි පෝස් පොසෂල් ලෝජි කෙල අපිගත්ත හම මේකදී අපිට ප්‍රධහන වශයෙන් සිද්ධ වෙනවා ල දන්නවා එදස්නාවසි අසු ගණන්වල පශ්චාත්‍රියාවලිය පුරාවිද්‍යාවට මතුවේ පුරා්‍ය ප්‍රතිච්චාරයයක් ලෙසිං වල අතරේ දැනුම නිිෂ්පාදනයේ අයිතිහස්සික අංගේ පිළිගැනීම් සමකාලිට සමාජනයායන් සම්බන්ධ සහ විවිධ ප්‍රවේශයන් ලෙස සැලකුණා ඉතිං ඒ ඇයටදේ මේො පෝ පසල් ලෝජි ඇත පොසෂුවල් ආකලෝජි කෙලා විවිධාකාරයෙන් පුරාවිද්‍යාවිශය වර්තමානයේදී ජියුණ වෙලා තියෙනව අපිට දකින්න පුළුවන්. ඊළඟට අපි ගත්තහම පිටරිි ආකල ල මේ දන්නවා මක පි ල ලංකාව හ ප්‍රසිද් නද ොද පුරණ ගල්ගු ශ්‍රත මේ අද මේ කැනීම් කටයුතු කනවා කොට බට දුම්මලන පාහංගල බෙලිලන මේ ශ්‍රතු විශලය කැනීම් කටයුතු සිද්ධ කල්ලා තියනවා. එයටකොට මේක දීවෙන්න ප්‍රාකා තිහාසක පුර විද්‍යාව ක කියලාපි හඳුන්ුවන ඉති මේක දී යිතිහාසක भाර්තා පිටවීමට පෙර මානවාතීත අධ්‍යනය කිරේ පක් තමයි සිද්ධ වෙන්නේ මේ ලේකන පද්ධතියක් නොමැති මිට මානව සංස්කෘතිය දියුණී සංකීර්ණ දේශපාන ආර්ථික මතවාදයක් දක්වා දියුණුෙන්ඩ මෙවා කොහොමද මේ යිතිහාසික එකන්නේ අයිතිහාසික යුගයට පෙර යුගයිඉදලා පැවතුනය කියලාපී ඒ පවති සාධක මත ද්‍රව්්‍ය මේ සාධක. අහස්ථානිය සාධක මත අපි අධ්‍යනක නම් ගොද අපිට ගත්ත හම අපිට ලේඛන කලාවක් චිත්‍ර කලාවක් අපිට මේ ප මේ ප්‍රාකයිතිහාසික ආකලෝජී ඇතම් ප්‍රාකායිතිහස්ක පුරුවා විද්‍යාවයටතේ හඳුනගන්න පුළුවන් ඩ අයිති මේක දීර්ග වශයෙන් අපිට කතා කරන්න පුළුවන් මම මේක සරල අදහසක් විතරයි දෙන්නේ විශය මොකදද කියන එක ඊළඟට අපි ගත්තහම් සුවා කියලෝජි සවාකලෝජි සත්ව පුාද්‍යාව සත්ත පුරාවිද්‍යාව කැන මේ ස වගේ හම්බ වෙන පුරාවි්‍යස්ථාන වලින් හම්බ වෙන සත්ව අවශේෂ භූලික කරගෙන කොහොමද මේ සත්තුන්ගේ හැටකටු ඒ වගේ දේවල් මූලික කරගෙන ව සතුන් හීලෑ කිරීම ආර්ථික විද්‍යාව ළදාමේ දී චාරිත්‍රණකුලෝ කොහොමද මේ කටයිුතු සිද්ධවලා තියෙන් ඔවගේ ගොඩක් දේවල්ල අපිට මේ සූවා කිය ෝජි නැතන් සත් පුරා ද්‍යාවයට ඇතේ හඳුර ගන්නඩපුුවන් ඇතකොට ඇනිමල් ඩොමස්ටිකේශන් කියන සම්බඳ සතුන් හීලා කිරීම සම්බන්ධව විවිධ පරර්යේේෂණ කටයුතු සිද්ධ වෙනවා සාහිතකොට සත්ව ආගලබා ගතතා හ රමුණවද පරිසරේ මොනුව වගේද තිබ්බේ මොනුවගේ සතුන්ද ජීවත් වනේ කියන ේවල් පිළිබඳව විශාල වශයෙන් පර්ේෂණ කටයුතු සිද්ධ කරන්න මේ විෂය ප්‍රයෝජනවත් එෙනවා. ඊළඟට අපි ගත්තහම ඒබන් අකල. ඔබ නාකෝජිගත්ත හම වර්මානයවල්ලට මංකුවායිසල්ල මේ සිද්ධ වෙනවා විශාල ඉදිකිරීමම් ශේෂ්‍ර. ඇති මේවත් එ එක ඉන්ෆෙක් සිද්ධවෙන දේවල්ක කොහොමද මේ පුරාවිද්‍යාව. නාගරික පුරාවිද්‍යාව නගරහ නගර පුරාවිද්‍යාව ගදි හඳුන්නවා මොකදේකට හේතුව තම සාමාන්‍ය ඉදිකිරීම ව්‍යාපෘතියකට පෙර පරයේේෂණකටයුතු සිද් කරනවා ඉට පසේවා සිටියම් සහ ේඛන ගත කිරීම් තුලින් ස්වාගෙන පුරෝ කථන ඉදිරිපත් කරලා සුදු සුද නැ්ද කියෙන මේ සඳහා නවීන අන්ත්‍ර සූත්‍ර උපයෝගි කරගැනීම දකගන්න පුළුවන්ගනවා. ඉතිං හද පුරාවිද්‍යාවේ උපවි සේෂ්‍රා පිළි බදව කතා කරදදිී භයෝක්‍යලෝජී ඕල දන්න හැම භයෝක ලෝජි යන ම පද දෙගක නේද ොකද. බයවක් කිය ල ජි කල ගත්තහම ජීව පුරාවිද්‍යාව කෙල් අපි ගන්නවා ජීව පුරාවිද්‍යාව යටතේ අපි පුරාවිද්‍යාත්මක සන්දර්බය තුළ මානාවවශේෂ අධ්‍යයනය කිරීම කටයුතු සිද්ධවෙන අපිට දැකගන්න පුළුව. හමුවන ඕනෑම ජීවවිද්‍යාත්මක අවශේෂ පිළිබඳව අද්‍යයනය මේකදී සිද්ධ වෙන. ඉතින් අපි ගත්තහම මේ විශෂය අපිට ගොඩක් දේවල්තව පුරාවිද්‍ය විශයයට ත විද් ශෂයෙන් අපි හඳුරගන්න පුළුවන් වෙන. මෝට සිං ක ෝ ිජිටල් ආකලෝජ ත කම්පිට කලෝජි ගඩක් දෙවල්ල අපිට වර්තමානය දැකගන්න පුළුවන් ඇති මම මේ ඔයාලට දුන්නේ පොඩි අවබෝධයක් විතරයි මොනොවද මේ පුරාවිද්‍යා ශේත්‍රයටතේ සිද්ධ වෙන්නගල්. අපි ඉදිරි වීඩියෝවල දෙපි කතා කරමු මේ විශෂයන් යටතේ කොහොමද අපි පුරාවිද්‍යාව වධ්‍යනය කරන්න ඕගොල්ලෝ මේ විශේ දිගටම අධ්‍යනය කරන්න ලාොත්තු වෙනවන ලගි තිහස්සේ ගෙන ආශාවක්තතිය නොන රාවිද්‍යාව ගැන ආශාවක්තියෙන් වන අපි මේ පිළිබඳව ඉදිරියට ඉදිරි විඩියෝවලින් දිගින් දිගටම කතා කරමු සහපි සමාජයට මේ පිළිබඳව දැනුමක් දෙන්න අපි හමෝ එකතුලා වැඩ කරන්න ඕනි පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාඥන්ගේ විසයක් නොවෙයි සමාජම විෂයක් කියන ක අපි පෙන්නොලා දෙන්න ඕනි ඉතින් එහම් අප ඊල්ළඟ ීඩියෝ එකකින් හඹුුවම නැවතත් ඔබොලොන් සුග දසක් පාර්ථනා කරවා.